අයිබුවන් අස්විත ජ්‍යොතිෂ නාලිකාව වෙත අද දින ඔබව සාදරයෙන් පිළිගන්නවා. එතකොට දැන් මගේ මීට පෙර මම වීඩියෝ කීපයක් ඔබට ඉදිරිපත් කරා. අද දිනත් මම ඔබට වැදගත් වන්නා වූ කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මින් පෙර මම ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව විවිධ ප්‍රතිචාර ඔබකින් තිබුණා. ඒ සමහර දේවල් ප්‍රතිචාරකට මට පිළිතුරු දෙන්න හම්බුණා, සමහරකට පිළිතුරු දෙන්න හම්බුන්නේ නැහැ. මොකද විවිධ වැඩ අධික සහ දැන් හැමෝගේම කමෙන්ට්ස් වලට ප්‍රතිචාර දෙන්න අවස්ථාවක් නැති වෙන අවස්ථා තියෙන හැබැයි මම පුළුවන් ආකාරයේදී කරා. ඒතර මම අද ඔබට මේ කියන්න බලාපොරොත්තු වෙන එකත් ඔබට ඉතාම වැදගත්. මේකත් ඔබට ඔබගේ ජන්ම පත්‍රය ඔබට පරීක්ෂා කරලා මේ ඔබට යම් තීරණයක් නැත්නම් ඔබගේ ජීවිතේ වැදගත් කරනවා සිදුවීම් සමුදායක් ලබා ගන්න පුළුවන් ස්ථානයක් පිළිබඳව කේන්ද්‍රේ මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ. ඒ තමයි මම මේ අටවැන්න. සාමාන්‍යයෙන් අපි කිව්වම ගොඩාක් බය කේන්ද්‍රේ අසුප ස්ථානයක් විතර නියෝජන ස්ථානයක් විතර තමයි අපි පොදුවේ ගන්නෙ අටවැන්න. දැන් අටවැන්න සාමාන්‍යයෙන් නියෝජනය වන්නේ මොකද කිව්වොත් මරණය, ආයුෂ, අන්‍යයන්ගේ නොදිනත්ව වගේ තමාට ලැබෙන දේවල්, ඒ වගේ දුක් දෝමනස්, විවාහ සහකරුගෙන් ලැබෙන දේවල්, විවාහ සහකරුගේ ධනේ තත්ත්වය, මරණීය සිදුවන ආකාරය, ඒ වගේම ශරීරයේ කොටස් වශයෙන් ගත්තොත් එහෙම විශේෂයෙන් ශරීරයේ රහස් ප්‍රදේශ පිළිබඳවත් අටවැන්නේ නියෝජනය වෙනවා. ඒතර මේ අටවැනි ස්ථානය කියන්නේ ගොඩාක් මේ අසුබ ස්ථානයක් විතර ගැනෙන්නේ මරණය සහ ආයුෂ සම්බන්ධ විශේෂ මේ බලපෑමක් අටවැන්නේ තියෙන හින්දා. විශේෂයෙන්ම මරණය ගැන කතා කරනකොට දැන් තමන්ගේ මරණය අපි කවුරුත් මැරෙන්න අකමැති දවසක් වූ ජීවත් වෙන්න කැමති මිනිස්සුනි ඉන්නේ අපි මිනිස්යන්ගේ ස්වභාවය. ඒතකොට දැන් මරණය ගැන කතා කරීමේදී අපි අටවැන්න පමණක් මේ මූලික කරගෙන බලාපල කතනය කරන්න යන්න හොඳ නැහැ. මොකද මරණය ගැන කීමේදී 7 8 2 හා 3 යන ස්ථාන පිළිබඳව හොඳ පූර්ණ අධ්‍යයනයක් කරන්න ඕනේ. එහෙම කරලා තමයි මරණය, ආයුෂ, මරණය සිදුවන ආකාරය, ඔබ කොයිතරම් කොයිතරම් කල් රෝගීව සිටිනවාද කියන එක පිළිබඳව මේ මෙකී කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ මරණය සම්බන්ධව. ඒතර විශේෂයෙන් මේ අටවැන්නට අපි ගොඩක් අය දෙනවා තමයි සුභ ග්‍රහයන් අටවැන්නට විතරක් සුදුසු නෑ. ඒක සාමාන්‍ය පොදු මතයක් තමයි. ඒක ඇත්ත ලොකු බලපෑමක් තියෙනවා. මොකද මේ සුභ ග්‍රහයන් අටවැන්නේ ඉන්න අය ගොඩක් අවස්ථා දැකලා තිනවා. එයාලා මේ ඉතාම ලස්සන පුද්ගලයන්. ලස්සනව ඉපදිල ටික කලක් හොඳින් ජීවත් වෙලා ඒ වගේම තමයි මරණය ඉක්මනින් සිදුවෙන. ඒ කියන්නේ මැදි වයසෙන් පස්සේ වගේ මරණය සිදුවෙන්න තියෙන අවස්ථා තියෙනවා. හැබැයි මෙයාලගේ මැදි වයසෙන් පස්සේ වගේ මෙයාලගේ මරණය වෙනවා. නමුත් මෙයාලා හොඳයි, ගොඩක් කල දුක් විඳින්නේ නැහැ. දුක් නොවිඳ මරණයකට ලක් වෙන්න පුළුවන් අටවැන්නේ සුභ ග්‍රහයන් සිටීමෙන්. ඉතින් අපි බලමු ඒ වගේම දැන් අපිට මෙහෙම ගැන කතා කරන දැන් අටේ සිටින ග්‍රහයක් සහ විශේෂයෙන්ම අටවැන්නාධිපති ගැනත් අපි හොඳ අවබෝධයක් ගන්නවා. දැන් අටේ ග්‍රහයන් සිටීමේ මුත් එක පලාපලයක් වෙනවා. අටවැන්නාධිපති ඉන්න ස්ථානයන්වත් මරණය පිළිබඳ තව නිවේදනයක් වෙනවා. ඒතර මේ ඔක්කොම බලලා තමයි අපිට මේ මරණය පිළිබඳ මරණය සහ මරණාසන්න මොහොතේ සිදුවනව අධ්‍යක්ීම් අසන ඇතිවනව රෝගාබාධ පිළිබඳව පූර්ණ විග්‍රහයක් අපිට කරන්න පුළුවන්. අපි බලමු සාමාන්‍යයෙන් ග්‍රහයන් අටේ හිටියම කොයි වගේ පලාපල තත්ත්ව අටවැන්නාධිපති කලින් ග්‍රහයන් අටේ හිටියම කොයි වගේ පලාපල තත්ත්ව ඇති වෙන්නේ පිළිබඳව මම ඔබට අද කිටි හැඳින්වීමක් නැත්නම් කෙටි විස්තරයක් මම ඔබට ඉදිරිපත් කරන්න. රවි අටේ සිටීමෙන් සාමාන්‍යයෙන් රවි නැත්නම් හිරු අටවැන්නේ සිටීමෙන් සාමාන්‍යයෙන් මධ්‍ය කාලයේදී බලවත් කරදර ඇතිවීමට හේතු වෙනවා. පියාට තමාගේ උත්පත්ති කාලේ පියාට ඒ තරම් සුබ නැහැ. ඇස්වල හෝ ඔළුවේ අමාරු ඇතිවීමට ඉඩ තියෙනවා මේ අටවැන්නේ රවි ග්‍රහයා සිටියාම. ඒ වගේම තමා මෙයාලා කලින් ඥාති සම්බන්ධයේ සහිත කෙනෙක් සමග විවාහය සිදුවීමේ හැකියාවක් තියෙනවා රවි අටවැන්නේ සිටින අයගේ. ඒ වගේම මෙයාලගේ තියෙන විශේෂය තමයි මේ ආඩම්බර ගති. තමන්ගේ ආඩම්බර ගති ස්වභාවය නිතරම පවතිනවා. ඒ වගේම තමයි මෙයාලගේ ශරීරයේ රවි කියන්නේ අපි දන්නා උෂ්ණාධික ග්‍රහයේ ශරීරයේ උෂ්ණ ස්වභාවයන් පිළිබඳ රෝග ඇති වීමේ හැකියාවක් තියෙනවා මේ අටවැන්නේ රවි ග්‍රහය සිටියාම. අටේ සඳු පිහිටීම ඇත්තම කතා කරන අටේ සඳු පිහිටීම වයස අවුරුදු 9 වනතුරු මාර කපල කියලා දෙන තත්ත්වයක් තමයි අටේ චන්ද්‍රයා ඉන්න එක. ඒ වගේම මෙයාලා මේ අටේ චන්ද්‍රයා ඉන්න අය බොහොම හිත හොඳ අය. හිතට හිතේ නිකන් දුක් මුසු ස්වභාවයක් නිතරම ඇති වෙනවා. ඒ වගේම තමයි මේ සැරගතියක් වගේ හිත ඇතුලේ බොහොම සෞම්‍ය පුද්ගලෙන් තමයි අටවැන්නේ චන්ද්‍රයා හිටියාම. ඒ වගේ මේ පිහිටීම මවට සාමාන්‍යයෙන් කියන මවගේ
මවුට මවුගෙන් වෙන්වීම හෝ ඒ වගේ කරදර අටගන්නේ චන්ද්‍රයා හිටියම ඇති වෙන වීටි මතේ නමුත් එහෙම වෙන්නේ නැහැ අනිත්‍යවත් එක්ක ඒක වෙනස් වීමේ ස්වභාවයක් තියෙනවා සෙන්ගති ඊටමත් වැඩි අය ඒ වගේම තමයි මේ අටගන්නේ චන්ද්‍රයා හිටියේ හිටියගේ මරණය බොහෝ දුරෙක් සිටින ස්ථානයක තමයි සිදු වෙන්නේ ඒකත් හොඳට මතක තියාගන්න මෙයාලගේ කුඩා කාලයේදී කියන්නේ ජීවිතයේ සාමාන්‍ය චන්ද්‍රයාගේ බලපෑම මත මෙයාගේ මේමණී අයගේ මරණය නොසිදුවොත් ඒ කියන්නේ බලවත් චන්ද්‍රයා පිටින් ඉඳලා අටේ හිටින් නොසිදුවොත් මැදි වයසින් පස්සේ වගේ මෙයාගේ මාරක තත්ත්ව ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මරණය ඒතරම් වේදනාකාරී නොවන මරණයක්. ගොඩාක් කල දුක් විඳි සිදුවෙන්නේ නැහැ අටේ සඳු සිටියාම. මේක වතුර අගුණයි සාමාන්‍ය රෝග වශයෙන් වජල සෙම්මාදික රෝග ඒ වගේම වතුරෙන් අපල වගේ තත්ත්ව පින්නම් කරන අටවැන්නේ සඳු සිටියා. ඒතර ඒක ඒ තරම හොඳ පිහිටීමක් නෙවෙයි. ඊට පස්සේ බුද අටවැන්නේ හිටියමත් මෙයාගේ ලස්සන අලංකාර ශරීරයක් ඇතිවන අය තියෙනවා. ඒ වගේම මෙයාලගේ මොළේ මේ නහරවල දුර්වලතා ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ බුද ග්‍රහය අටවැන්නේ සිටියාම. ඒ වගේම තමයි මෙයාලා උස් පහත් කියලා ભેදයක් නැතුව හැමෝටම උදව් උපකාර කරන පුද්ගලයන් තමයි මේ අටවැන්නේ බුද සිටියාම. ඒ වගේම දැන් මෙයාලගේ මරණය ගත්තොත් එහෙම මරණය සිදුවෙන අවස්ථාවේදී ගොඩාක් දුක් විඳින්න සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි කාලයක් දුක් විඳින්න නැතුව වැඩි කාලයක් ඔත්පල වේ සිටින්න නැතුව මරණය සිදු වෙන්න පුළුවන් දුක අඩු මරණයක් කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මෙයාලට තව හොඳ පිහිටිමුකුත් වෙනවා වතු පිටි දීපල වගේ දේවල් හිමිවීමේ නැත්නම් ලැබීමේ භාගියකුත් අටවැන්නේ බුද සිටියාම ඇති වෙනවා. ඒ වගේම තමයි අපි බලමු අටවැන්නේ සිකුරු. දැන් මේ සුභ ග්‍රහය ටිකක් තමයි මම මුලින්ම කතා කරන්නේ සිකුරු. සිකුරු අටේ සිටීම සාමාන්‍ය අපි කියනවා මේ විවාහය ඉක්මන් කරන පිහිටීමක් විදිහට කියනවා. ඒ වගේම තමයි ආලේ පිළිබඳ කටයුතු වල රහසෙ තබා ගන්න පුද්ගලයා මෙයාලා නිතරම ආලේ පිළිබඳ කටයුතු රහසෙ තබා ගන්න උනන්දු වෙනවා. ඒ වගේම තමයි මෙයාලා අපි සඳහන් වෙනවා දැන් කාලයක් විවාහය සැපවත් වෙන කාලයක් ගත කරලා මෙයාලා ලස්සන ශරීරයක් තියෙන පුද්ගලයෙක්. අටේ සිකුරු ජම්බස් සිරුර ඉතාමත් ලස්සන වෙනවා. මවුට ඒ තරම් සුබ නැති ස්වභාවයක් පෙන්නුම් කරනවා. සාමාන්‍ය මවුට රෝගාතුරු වීම හෝ අකාලයේ වෙනවීමක් වගේ දේවල් පෙන්වන්න පුළුවන්. ඒ වගේම ශාරීරික දුර්වලතා ඇතිවීම කලක් ගත වෙනකොට. ඒ කියන්නේ 20 ගණන් අවුරුදු සාමාන්‍ය 20 30 ගණන් වගේ වෙනකොට ශරීරයේ නොයෙකුත් දුර්වලතා හට ගැනීම හැකියාවක් තියෙනවා සිකුරු අටේ හිටියාම. ඒ වගේම තමයි මෙයාලගේ හොඳක් තියෙන මේ ඥානවන්තව ප්‍රිය කතා ඇත්තෙක්. මෙයාලා හොඳ කතා බහ ඥානවන්ත කරන කිටි කියන්නේ ප්‍රිය තත්ත්වයක් ඇති කරනවා. මෙයාලගේ මරණය මොකද? සාන්ත වූ මරණයක්. සිදු වෙනවා මේ අටේ සිකුරු සිටියාම. දැන් මම සඳු ගැන කිව්වා, බුදු ගැන කිව්වා, සිකුරු ගැන කිව්වා. මොකද මතක තියාගන්න මේ අටවැන්න ගැන කතා කරනකොට අපිට ගොඩාක් සුබ බල ගැන කතා කරන්න වෙන්නේ නැහැ. මොකද අටවැන්න කියන්නේ කේන්ද්‍රය බුදුට අපි නරක ස්ථානයක් විදිහට මාරක ස්ථානයනේ. ඒතර ඒ වගේ ටික තමයි තියෙන්නේ. හැබැයි ඔයාලා මේවා අභීජි වහන හිතන්නවා මේක මේ විදිහට මෙන්න මේ සියලු දේවල් මේ විදිහට නැතිනම් අන්‍ය ග්‍රහ පීඨින් මත ගොඩාක් දේවල් වෙනස් වෙනවා. සමහර විට අටේ සිකුරු මෙහෙම විතර අටවැන්න අධිපති බලවත්ව වෙන තැනක ඉන්නවා නම් එහෙම මේ පීඨින් වෙනස් වෙනවා. පොදුවේ මේ ගැන අවබෝධයෙන් ඉන්න මේ ප්‍රතිඵල තියෙනවාද කියන එක ඔබට හඳුනා ගන්න පුළුවන්. කුජ අටේ සිටීමේ කුජ කියන අපි ලේ දාතු අධිපති ග්‍රහය. ඒතර කුජ අටවැන්නේ සිටීම මොකද ලේ විෂ වීම නිසා ලේ කෝප වීම නිසා අට ගන්න අසනීප අනතුරු වාගේ දේවල් වලට ලක් වෙනට ඉඩකට වැඩි. ඒ වගේම භයානක නපුරු දේවල් වලට මෙයාලා පිළිදෙනවා. ඒ වගේ හදිසි අනතුරු පීඩා වලට මේ පුද්ගලයා ලක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම තමයි මෙයාලගේ කාම ආශා තරමක් බලවත් අය. ඒ වගේම මරණය බොහෝ දුරට මෙයාලගේ වේදනා සහිත මරණයක් වෙන්න පුළුවන්. වේදනා සහිත මරණයක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ගැහණු අයෙක් නම් අටවැන්නේ අඟහරු ඉන්න ඇගේ මේ ගැහණු අයෙක් වුණොත් එහෙම එයාගේ මේ ලැබුණු ලැබීමේදී කරදර වලට වගේ මුහුණ පෑන්න මේ ඉඩකඩ ගොඩක් දුරට වැඩි. ඒ වගේ ස්ථිර දේපල සඳහා දැන් මෙයාලගේ භූමි වගේ ස්ථිර දේපල අවුල් වියවුල් නැති වීමේ ස්වභාවයක් වෙනවා. අටේ අඟහරු වෙන එක තමයි හොඳ පිළිතුරක් නෙවෙයි. ගුරු අටේ නැත්තම් බ්‍රහස්පති අටේ හිටියොත් ඒ වගේ කොයි වගේ දේවල් වෙන්නේ කියලා. බ්‍රහස්පති අටේ ගුරු අටේ නම් සාමාන්‍යයෙන් බ්‍රහස්පති ආවේනික උණ සංනිපාත උණ වගේ කල්ලලන අසනීප සෑදෙන්න පුළුවන්. ඒ වගේම පිත් අමාරු, හෘදය අමාරු වගේ දේවල් වලට බොහෝ ඉඩකට තියෙනවා. ශාරීරික ඉන්ද්‍රියන්ගේ බිබිලි ගෙඩි වගේ දේවල් මෙයාලගේ ශරීරයෙන් ඇති වෙන්න පුළුවන්. ඒවට ප්‍රතිකාර දීර්ඝකාලීනව කිරීමට සිදු වෙනවා. ඒ වගේම දැන් අටවැන්න කටකේවී ගුරු හිටියොත් එහෙම දැන් අටවැන්න කටකරාශීවී ගුරු එතන හිටියොත් එහෙම මේ ස්වභාවය වෙනස් වෙලා යා මැදි වයසින් පස්සේ ගොඩක් දියුණු පුද්ගලෙක් බවට පත් වීමේ හැකියාවක් තියෙනවා මේ ගුරු ග්‍රහය අටවැන්නේ ඉන්නවා. සනි අපි නම කිව්වත් බෑ සෙනසුරු නැත්තම් සනි.
සනි අටේ සිටීම ඇත්තරම කල්ලලන අසනීප ගොඩාක් දෙන කෙනෙක් තමයි සෙනසුරු වාතමාරු තුනිටී අමාරු දියවැඩියාව ඊට පස්සේ අංශභාගයේ වගේ ගොඩක් රෝග වලට හේතු වෙන අටවැන්නේ සනි දුර්වල ඉන්නා නම් මේ පීටීම ගොඩක් දුරට ඇති කරනවා ඒ වගේම මෙයාලගේ හැම දූෂණීය වින රෝග වගේ ඇතිවීමක් තියෙනවා ඒ වගේම මෙයාලා මේ ආගම ධර්මයේ පිළිබඳව යම් කැමැත්තක් දක්වන පුද්ගලයන් දෙන්නත් තුල මේ අටවැන්නේ සෙනසුරු නැත්නම් සනිගේ පීටීම මත හැබැයි අටවැන්නේ සනසුරුගේ පීටි මෙතකරම් හොඳ පීටීමක් නෙවෙයි දුක් කරදර වල ගොඩාක් ජීවිත කාලේ මුණ දෙන්න සිදු වෙනවා තුලා රාශියේ වී අටවැන්නේ සෙනසුරු හිටියොත් ඒකේ අර තියෙන කරදර පීඩා තරමක් දුරට අපිට සහනයක් ලබා ගන්න පුළුවන් පීටීමක් වෙනවා අපි ඊළඟට පස්සේම රාහු දැන් රාහු කිව්වොත් එහෙම රාහු අටේ නම් දැන් විශේෂයෙන් මේ ඇසටත් කනටත් අතර ඔළුවේ තුවාලයක් සෑදීම ඩිකට තියෙන නැත්නම් පවතින කැළලක් පැවතීමේ හැකියාවක් ඔබේ ශරීරයේ තියෙනවා රාහු අටේ ඉන්න අයගේ. ඒ වගේම තමයි වැඩිහිටියන්ගේ උසස් අයගේ අදහස් අතර ගණන් ගන්න තිය ස්වභාවයක් මේ රාහු අටවැන්නේ ඉන්නන් තුළ දැක ගන්න පුළුවන්. වරින් වර මෙයලගේ මේ සිතුවිලි වෙනස් වීම සිතුවිලි කලබලකාරී ස්වභාවය මත විවිධ ගැටලු ඇති කර ගන්න පුද්ගලයෙක් වෙනවා මේ අටේ රාහු සිටීමෙන්. සමහර දේවල් දීපල වගේ දේවල් අහිමි වීමේ අවස්ථාවකුත් තියෙනවා මේ රාහු අටවැන්නේ පිළිටීම මත. ඒ වගේම තමයි මෙයාලා විවිධ රැවටිලි වලට විවිධ රැවටි වලට අසුවන පුද්ගලයන් බවට පත් වෙනවා අටේ රාහු සිටීමෙන්. ඒ වගේම මේ රාහු අටේ ඉන්න එක ලිඩ රෝග වලින් අර වගේ අසනීප තත්ත්ව සහ පෙන්නුම් කරනවා වගේ මේකත් ඒතරම් සුබ පිළිටීමක් නෙවෙයි. කේතු අටද අපි හිතන විදිහට කේතු අටේ පිහිටීමත් මම හිතන විදිහට ඒතරම් සුබ පිහිටීමක් නොවනවා. මොකද කේතු අටේනොට මේ බාල කාලේ නැත්නම් කුඩා කාලේ ශරීරයේ විවිධ දුර්වලතා ඇති කිරීමට හේතු වෙනනේ කේතු අටේ ඉන්න එක. ඒ වගේම මෙයාලා රහස් කටයුතු වලට විවිධ මේ ඇල්මක් දක්වන ඒ වගේ කරදර ඇති වෙනවා ස්ත්‍රී නිසා විශේෂයෙන් හිතට දුක් ඇති වෙන ස්වභාවයක් ඇති වෙනවා මේ අටේ කේතු ඉන්න අයගේ. ඒ වගේම තමයි විවාහ සහකරු සහකාරියක ශරීරයේ යම් යම් කිසි බාධා ඇතිවීම ප්‍රවණතාවයක් තියෙනවා මේ අටේ කේතු ඉන්න එක. ඒක විස ප්‍රධාන වශයෙන් ශාරීරික විස නියමාකාරව බැහැර නොවීම වකුගඩු වගේ ආබාධ වලට හේතු වෙන හැකියාවක් තියෙනවා අටවැන්නේ සෙනසුරු ඉන්න අය. මේලගේ කතාවත් යම් අපිරිවල ස්වභාවයක් පෙන්නුම් කරනවා කේතු අටවැන්නේ සිටීම මත. එතකොට දැන් මේ මගේ දැන් මෙතනදී මම විස්තර කිරීමේ ග්‍රහයන් අපි විශේෂයෙන්ම මේ රවිගෙන් පටන් ගන්න රවි සඳු බුද්ධ සිකුරු කුජ ගුරු ශනි රාහු කේතු විතර මේ ග්‍රහයන් අටවැන්නේ ඉන්නකොට මේ වගේ ස්වභාවයක් නැති වෙනවා කියන එක මම ඔබට ඉදිරිපත් කරා. ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න ඔබගේ අටවැන්නේ ඉන්නේ කුමන ග්‍රහයක්ද කියන එක තනි තීරණයකට එන්න එපා. අටේ මෙහිම කියට මම ඊට පස්සේ මම ඉදිරිපත් කරන අටවැන්නාධිපති කියන්නේ අටවන රාශියේ අධිපති ග්‍රහයා කොතනද ඉන්නේ කියලා. ඒතරේ අටවැන්නාධිපති බලවත් යම් රාශියක ඉන්නවා නම් අටේ ඉන්න ග්‍රහය දුර්වල වුවත් අටවැන්නාධිපතිගේ බලවත් වීම මත අර කියන ප්‍රතිපල ගොඩක් දුරට යහපත් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ දැන් මේ වගේ වීඩියෝ එකක් ඉදිරිපත් කරපුවම ඔබට ඔබේ ජන්ම පත්‍රය තනියම පරීක්ෂා කර ගන්න පුළුවන්. හැබැයි ඔබ පලාපල කතනේ ඉක්මන වෙන්න. මොකද ජ්‍යොතිෂයේ වැදගත්ම කොටස තමයි පලාපල කතනේ. අපිට සාහස්ත්‍රය ඉගෙන ගන්න පුළුවන් කේන්ද්‍ර හදන විදිය ජන්ම පත්‍ර සැකසීමේ සිට හැමදේම. නමුත් පලාපල කතනේ කියන එක ඊටාම සියුම් දෙයක්. ඒක අපි ගොඩාක් තීරණය කරලා ඒ වගේ මේකට ගොඩාක් අධ්‍යයනය කරන තමයි පිළිතුරු දෙන්න ඕනේ. ඒතකොට මම මේ ඔබට දැන් මම ඉදිරිපත් කරපු මෙම මගේ වීඩියෝ ගොඩකින් මම ඉදිරිපත් කරේ ඔබට යම් දෙයක් ජ්‍යොතිෂය ඉගෙන ගන්න. මේ ඉගෙනගෙන මේ ශාස්ත්‍රීය සත්‍ය අසත්‍යතාවය ඔබට තනියම අධ්‍යයනය කරලා සොයා ගන්න පහසු වෙන විදියක් තමයි මම කිව්වේ. මේවත් බලන අතරේ ඔබ මම ඊට පස්සේ මම ඊට පස්සේ වීඩියෝ එකකින් මම ඉදිරිපත් කරන අටවැන්නාධිපති කොතනද ඉන්නේ කියලා. ඒතර අටේ ග්‍රහයක සිටපමණින් ඔබ කලබල වෙන්න එපා. අටවැන්නාධිපති ඔබගේ ජන්ම පත්‍රයේ බලවත් ඉන්නවා නම් මේකේ ප්‍රතිඵල වෙනස් වෙනවා. එයා දුබල ඉන්නවා නම් ගොඩක් දුරට මේ හැබැයි මේ අටේ ඉන්න ග්‍රහයක ප්‍රතිඵල නැති වෙලම යන එකක් නැහැ. සමහර වෙලාවෙ කිව්ව විස්තර වලින් ඔබට 140ක් 150ක් වගේ මේ ගති ලක්ෂණ ඔබගේ ජීවිතයට භුක්ති විඳ තියෙන්න පුළුවන්. ඉතින් ඒ හැම එකක් ගැන අවධානයෙන් යොමු කරන ඔබ කටයුතු කරන්න. එතකොට ඔබට මම විතරක් මම ඔබට දැන් මම මීට පසු දිනේදී අටවැන්නාධිපති ඔබ කොතන තින්නේ කියන පිළිබඳව මම ඔබට වීඩියෝ ඉදිරිපත් කරා. මොකද අවසාන වශයෙන් ඔබට මම කියන්නේ අටට ගොඩක් දෙනු සුභ ග්‍රහයන් අටේ සිටීම සුභ නැත. සුභ නැති කියන්නේ ඔබගේ ජීවිතයේ ආයුෂ පිළිබඳව යම් යම් ගැටලු ඇති වීමේ ස්වභාවයක් තියෙනවා. ඒ අටේ සුභ ග්‍රහයන් ඉන්න අයගේ ස්වභාවය තමයි යාලා ලස්සන හොඳින් ඉපදි ටික කාලයක් යහපත් ජීවිත වැඩි දුක් නොවිද මේ මරණය ළඟ මරණයට පත් වෙන අයගේ බොහෝ දුරට සුභ ග්‍රහයන් අටේ ඉන්න ස්වභාවයක් අපි දැකලා තියෙනවා. මම කරපු අධ්‍යයනය කරපු කේන්ද්‍රවලත් ඒ වගේ ස්වභාවයක් දැකලා තියෙනවා.
හොඳයි අදට මගේ වීඩියෝ මෙතනින් නවත්තනවා අදට මගේ වැඩ ඉදිරිපත් කිරීම ඔබගේ අදහස් දක්වන්න අපි නැවත වෙන දිනයක ඔබටම හමු වෙනතුරු ඔබගේ සම්බන්ධන අවසරයට තිරුවන් සරණයි ආයුබෝවන්.